අයිබෝන් ඔන්න ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ අලුත් වැඩක් පටන් ගන්න ශාසන YouTube channel එක බලාගෙන ඉන්න ඔයා. ඉතින් අලුත් වැඩක් කරන්න යන්නේ අද යන්න යන්නේ බොම්බුරු ඇල්ලට. බොම්බුරු ඇල්ල ඔන්න ඉතින් තව පොඩි දුරක් යන්න තියෙනවා. ගිහලා බලමු. අද මම ඉන්නේ ඌව පළාතේ. බදොල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණ ගම. ඉතින් බොම්බුරු ඇල්ල බලන්න එනවා නම් වැලිමඩ ඉඳලා කිලෝමීටර් 14ක් විතර තියෙනවා. නුවරලේ දිස්ත්‍රික්කයත් ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයත් මායිම් වන තැන. ඉතින් බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි මේ බොඹුරු ඇල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් පේරවැල්ල ගම්මානයේ හරහා තමයි බොඹුරු ඇල්ල බලන්න යන්න තියෙන්නේ. ඉතින් මේ මාර්ගයේ තමයි යන්න තියෙන්නේ බොම්බුරැල්ලට. බොම්බුරැල්ලට යනකොට මුලින්ම හම්බෙනවා අපිට ප්‍රවේශපත් කවුළුව. ප්‍රවේශපත්යක් ලබා ගන්න ඕනි. දේශීය නම් රුපියල් 50යි. විදේශීය කෙනෙක්ට වෙනවා නම් රුපියල් 500ක් වෙනවා. මේ තමයි අපි ටිකට් එකක් ගන්නවනම් මෙන්න මෙයාගෙන් තමයි ගන්න ඕනි. ඉතින් ඕපරණගම ප්‍රාදේශීය සභාවෙන් තමයි මම හිතන්නේ මේ ටිකට් එක නිකුත් කරන්නේ. අපිට දෙන ටිකට් එක. කිලෝමීටර් කීයක් විතර තියෙනවද? පැල්ලා ඉඳලාම දෙකම අරක් තියෙනවා. මේ බොඹුරු ඇල්ලට ඉතිහාසයේ කතා ගොඩක් තියෙනවා. ගම්මෝ කියපු කතාත් ඒ කතන්දර අනුව මේ කතාව දිව යනවා දෙවන රාජසිංහ රජුරුවන්ගේ කාලෙට. ඒ රජතුමාගේ හිටපු ඇතා දම්බැල් ටික කඩාගෙන කැලේ පැල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ රජතුමා අණමෙරකරුවන් යවල කිව්වලු මේ යතාව අල්ලලා දෙන කෙනෙක්ට ගම්වරයක් තෑගි දෙනවා කියලා. ඉතින් කොහොම හරි මේ ගමේ හිටපු වනසිංහ කියන මුත්තා මේ යතාව අල්ලලා බෝ මුලක තමයි බැඳලා තියෙන්නේ. බෝ මුලේ බැඳපු නිසා බෝ මුලේ ගම වුණා. ඊට පස්සේ කොහොම හරි බෝ මුරු ගම වුණා. දැන් ඉතින් බෝ මුරු ඇල්ල බවට පත් වෙලා තියෙනවා. ඇවිල්ලා තියෙන්නේ ඔයදින ඉස්සරහින් පේන්නේ බොම්බුරු ඇල්ල තමයි. අද පොඩ්ඩක් වතුර වැඩි වැස්ස තියෙන නිසා මේ දවස්වල. මේ තමයි බොම්බුරු ඇල්ලේ පහළ කොටස. පහළ දිය ඇල්ල තමයි මේ බොම්බුරු ඇල්ලේ දෙවන කොටස. මාරම ලස්සනක් තියෙන්නේ. මේ බොම්බුරු ඇල්ල නිර්මාණය වෙන්නේ පිදුරුතලාගල කඳු වැටියෙන් පොට්ටකින් නැදහැලෙන මේ පෙම්වතුන්ගේ දිය ඇල්ල. සාමාන්‍ය සංචාරකෙක් නම් දන්නවා පෙම්වතුන්ගේ දිය ඇල්ල කොහෙද තියෙන්නේ කොහොමද කියලා දන්නවා. ඉදිරියේදී අපිත් යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් දිගටම එකතුල එන්න අපිත් එක්ක. මෙවැනි සංචාරයන් අනිවාර්යයෙන්ම අපි ඉස්සරහට අරගෙන ඉනවා. ඉතින් ඒක නිසා දිගටම අපිත් එක්ක එකතුල එන්න තමයි තියෙන්නේ. මම කතා කර කර හිටියේ බොඹුරු ඇල්ල දිය ඇල්ල නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. පෙම්වතුන්ගේ දිය ඇල්ල හරහා හාව ඇලිය ජලාශයට එකතු වෙනවා. එදින් සඳ තැන්න හරහා බොරලන්ද ජලාශයටත් එකතු වෙලා ඉන් පසු තමයි මේ ගලාගෙන හැලෙන ජලය මේ බොඹුරු ඇල්ල
නිර්මාණය කරන්නේ. මෙන මේ බැම්ම දිගේ එහා ඉවුරට කිවොත් තමයි අපිට මේ බොමුරැල්ලි ලස්සනම තැනට යන්න පුළුවන්ගෙන. මෙන මේ බැම්ම දිගේ එහා ඉවුරට ගිහිල්ලා එතනින් පොඩි අඩිපාරක් තියෙනවා. උඩට ගියාම ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයත් එනවනම් මෙන මේ බැම්ම දිගේ එන්න ඕනි. බැම්ම දිගේ ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන් බොමුරැල්ලි ලස්සනම තැන. ලස්සනම තැනට යන්න පුළුවන්. මේ බොමුරැල්ල ඉතාමත් සුවිශේෂී. අදියර 4කට තමයි මේ බොමුරැල්ල ගලාගෙන වැටෙන්නේ. ඒ දෙකම ලංකාවේ සංචාරකයන් කිහිප දෙනෙක් වන්න ඇවිල්ලා ඉන්නවා. ඒකට අතිකරණ කතා කරන්නත් ඔන්න මට අවස්ථාව ලැබුණා. එයාලා කිව්වෙත් මේ දේවල් ආරක්ෂා කරන්න ඕනි. ඇල්ල බලන්නේ නැහැ හැමෝම. මේක පරිස්සම් කරන්න ඕනි, මේක ආරක්ෂා කරන්න ඕනි කියලා තමයි කිව්වේ. අද සංචාරයේ වැඩිකවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න තවත් අලුත් දවසක ආයමත් සුන්දර තැනකට ගිහිල්ලා පරිසරයේ තියෙන සුන්දරත්වයත් එක්ක බෙදා ගන්න. ෂයිෆම් YouTube channel එක subscribe කරලා තියාගන්න මේ වගේ videos හැමදාම බලන්න. ඒ වගේම Facebook page එකක් තියෙනවා. මේවත් follow කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. Instagram තියෙනවා, TikTok තියෙනවා. මේ හැමදේම follow කරලා තියාගන්න. ඔයාලට සුන්දර දේවල් ටිකක් ඔන්න බලන්න පුළුවන්. අපිත් එක්ක එකතුලා හිටියොත්. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. ආයමත් සුන්දර තැනක ඉඳලා ආයමත් මුණ ගැහිමු. දන්නවනේ මම විශාල්.